ඒකයි බය නැතුව මං කාටුනත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක්ම රෙකමෙන්ඩ් කරන්නේ. අද පාර්ලිමේන්තුවේ හරියට සමාන කරන්න පුළුවන් ලදරු පාසලකට. පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු ටිකට අපි කොච්චර ගිහින් කිව්වත් කොහොමද මේ රට ගෙනියන්න ඕනි කියලා අපි තේරුම් කරලා දුන්නත් ඒ අයට මානසික වර්ධනයක්, ඒයට මානසික හැකියාවක් නැහැ අපි කියන දේ අහලවත් පාර්ලිමේන්තුවේ නැත්තම් මේ රට හරි දේ දිහාට ගෙනියන්න. ඒගොල්ල කරන එකම දේ තමා හොඳට හම්බ කරගන්නවා මේ රටේ ඉන්න 23 මිලියන 23කටවත් උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමා මම තීන්දුව තීරණය කරේ මම දේශපාලනයට එන්නම් කියලා. ඒ නිසාම තමා තීන්දුවක් ගත්තා මම මෙවර ජනාධිපතිවරණයට ඉල්ලන්නම් කියලා. මේ රටේ අනාගතයේ කිසි කෙනෙකුට වෙනස් කරන්නට බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ ජයග්‍රහණේ ඒකාන්තයි. ඒක මොන ක්‍රමෙන් හරි වෙයි. මයන් අහන්නපා කොහොමද කියලා. ඒකට මේ රට තුල මොන විපර්යාසයක් හරි ඇවිල්ලා ඒක අපි ජයග්‍රහණයට යනවා. ඒ යන්නේ අජන්තා පෙරේරා සහෝදරිය නෙමේ, ඒ යන්නේ ප්‍රතිපත්තියක්.